අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත හිටපු ඇමති රාජිත මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති බව නීතිපති අධිකරණයට දන්වයි මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අතපස්වරුවේ පැය කිහිපයක් තුල සිදු වූ මාර්ගකරිය අනතුරු වලින් පුත්කලින් 6 දිනක ජීවිතක්ෂයට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා තිබෙනවා. අධිකරණයේ මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව රෝහල්ගත වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ දක්වා අත්අඩංගුවටගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. ඉක්ුත් ජනාධිපතිවරණයේ පැවතුණු ආන්දෝලනාත්මක සුදුවැල් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලිසියෙන් විමසා සිටියේ එම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජිත සේනාරත්න මහතා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ රාජිත සේනාරත්න මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. අත්අඩංගුවට ගැනීම සඳහා ඉක්ුත් 24 වනදා අධිකරණයේ මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා සැඟවී සිට ඊයේ රාත්‍රී 7:30ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවත් ඔහු අධික රුධිර පීඩනයෙන් හා ආතතියෙන් පෙළෙන බැවින් ඔහුගේ ආසන්නයට යාම නුසුදුසු බවට එම රෝහලේ වෛද්‍යවරුන් විසින් රහස් පොලිසියට දැනුම් දී ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී සඳහන් කළේ රහස් පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බවයි. මේ අතර ඉක්ුත් ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාම මංකොල්ල කෑම් සිදු කිරීම හා පුද්ගලයන් වද හිංසාවට භාජනය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හෙළි කළේ යැයි අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 16 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඔවුන් අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නියුන් සම්මේලනයේ ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබෙනවා. ඒ අරලිය ගහ මන්දිරයේදී. එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නියුන් සම්මේලනයේ ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේදී පිළිගන්වනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා නියුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනි උපුලී ගමගේ මහත්මිය විසින් ලෝකයේ විශාලතම නියුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේදී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නියුන් සංවිධානය අපේක්ෂා කරනවා. එය ශ්‍රී ලංකා ට්වින්ස් ලෙස නම් කර ඇති අතර ජනවාරි මාසයේදී සුගත දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නියුන් සම්මේලනයේදී මෙම ගිනස් වාර්තාව තැබීමට නියමිතයි. ශ්‍රී ලංකා නියුන් සංවිධානය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 24ම නියෝජනය වන පරිදි නියුන් සහෝදර සහෝදරියන් 28,000ක් පමණ සමාජිකත්වයේ ලබා සිටින සංවිධානයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කොට මහනුවර දිස්ත්‍රික්කයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතා පවසනවා. ඒ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් මහනුවර කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්ප හැදෑරූ දූදරුවන්ගේ කුසලතා එළිදැක්වෙන පැහැසරණී 2019 කලා උළෙල පසුගියදා මහනුවර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. Hello.
ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. සංස්කෘතියක් නැති සමාජයක්, විනයක් නැති අයාලේ යන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එනිසා තමයි සමාජ පරිවර්තනයක් වෙන මේ මොහොතේ විශේෂයෙන්ම සංස්කෘතියට, දේශීත්වයට, අපේකමට මුල්තැන දෙන යුගයක් ආරම්භ වුණයි කියලා යටිහිතේ මට විශාල සතුටක් තිබෙනවා. නූතන සමාජය ගැන අපි කතා කරනවා, තාක්ෂණ මෙවලම් ගැන කතා කරනවා. ඒ තාක්ෂණය සහ තාක්ෂණය ඉදිරියට යනකොට සමහරක් විට සංස්කෘතිය පසුකාමිත්වයකට පත් වෙනවා. එනිසා අපි විශේෂයෙන් ලෝකය ඉදිරියට යන ඒ තාක්ෂණයට සාප නොකර නූතනත්වයට ගරහන්නේ නැතුව ඒ තාක්ෂණය නූතනත්වය වැළඳ ගන්න අතරතුර ලෝකයත් සමඟ අපි ගමන් කළ යුතු නිසාම අපේ පසුබිමේ තිබෙන මහ දැවැන්ත සංස්කෘතියක් මුසු කළ යුතුමයි. එය අමතක කර ඒ පැත්තකට තල්ලු කරන නූතනත්වය වළඳ ගත්තොත් අපේ සරල භාෂාවෙන් කියනවනම් ඉමක් කොමක් නැතේ සංකර ජාතියක් බවට පත් වෙන්නට ඉඩ තිබෙනවා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි බෞද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යවරයා. එතුමාත් සමඟ සාකච්ඡා කළ මේ නුවරට මෙතෙක් අතපසු වෙච්ච සුවිශේෂී වූ සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබා දීමට අපේ කාලය තුළ, ඉදිරි කාලය තුළ නියත වශයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින්. විපක්ෂයේ දේශපාලකයන් මර්ධනය කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව ඉදිරියේදී ජනතාව ඒකරාශී කර දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන, නැත්නම් ආණ්ඩුවේ දේවල් ජනතාවට හෙළි කරන දේශපාලඥයෝ අරගෙන ඒගොල්ලන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට ඔක්කොම අද අපි එකතු වෙලා තියෙන්නේ මේකට විරුද්ධව රටේ ජනතාව දැනුවත් කරන්න. මේ රටේ ජනතාව දැනුවත් කරලා අපි ඉදිරියට මේකට විරුද්ධව දැවැන්ත බලවේගයක් හදලා ජනතාව ඊළඟ මහමැතිවරණයේදී පාඩමක් උගන්වන තැනට ගේන්න. ජනාධිපතිවරණ කාලේට, පාර්ලිමේන්තු මැතිවරණ කාලේට, පළාත් සභා මැතිවරණ කාලේට ඔබේ මාධ්‍ය යන ප්‍රවෘත්ති හරිවැරද්ද ගැන හොයලා බලලා ඔබට නඩු දාන්න යනවා. ඔබේ පත්‍රයේ කතෘතුමාව අතරඟුර ගනි, මෙහෙම කිව්වොත් එහෙම. ඔබේ රූපවාහිනියේ ප්‍රවෘත්ති සංස්කාරක අතරඟුර ගනි, හිමිකරුවන් අතරඟුර ගනි. එනිසා අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය, පරම අයිතියක් අපේ රටේ තිබුණු සාපරාධී අපහාස නීති අපි අයින් කරා. ඒ අයින් කර මාධ්‍යකරුවන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නත්, පුරවැසියන්ට සත්‍ය දැනගන්නත් තියෙන අයිතිය තහවුරු කරන්න. කවුරු හරි අත නිරූපණය කරනව නම් ප්‍රවෘත්ති සාකච්ඡාවක කියපු කරුණු මත ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙච්ච අතරඟුර ගන්න පුළුවන් කියලා ඒක අනීතිකයි. නීතිපතිවරයා ඇතුළු අධිකරණ පද්ධතියේ සියලු නිලධාරීන් පත්කර ඇත්තේ පසුගිය ආණ්ඩුවෙන් බවත්, වර්තමානයේ එම නිලධාරීන් විසින් ස්වාධීන ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. දෙනියාය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පොලිසිය විසින් කරන විමර්ශන කටයුතු, අධිකරණ කටයුතු පිළිබඳව මම හිතන්නේ දේශපාලන නායකයන් හැටියට අපිට කරුණු පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් එක දෙයක් අපි දන්නවා, ඔහුගේ ආණ්ඩුව කරේ විශේෂයෙන්ම විපක්ෂයේ හිටපු පිරිස් ඉලක්ක කරගෙන යම් යම් දඩයම් සිද්ධ කරේ. නමුත් කවදාකවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් අපේ ආණ්ඩුවේ හිටපු කිසිම මන්ත්‍රීවරේ උසාවිය පොලිසිය මගහැරලා හිටියේ නැහැ. නීතිපතිවරයා කියන්නේ පහුගිය ආණ්ඩුවේම පත් කරපු නිලධාරියෙක්, අපේ ආණ්ඩුවෙන් පත් කරපු පුද්ගලෙක් නෙවෙයි. මේ අධිකරණයේ කිසිම කෙනෙක් අපේ ආණ්ඩුවෙන් පත් කරපු පුද්ගලෙක් පරීක්ෂණ කරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවෙන් පත් කරපු පිරිස්, ස්වාධීන කමිෂන් සභාවේ හිටලා තින්නේ ඔවුන්. ඒ නිසා මේ සියලු කාරණා සිද්ධ වෙන්නේ තවමත් ඔවුන්ගේ යටතේ සිටපු නිලධාරිය හරහා. ඒ නිසා අපි බලාගෙන ඉන්නේ අපි top 10 යටතේ ඉදිරිපත් කරපු පැමිණිවලටත් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම මේ රටට බාල බෙහෙත් ගෙනන කාරණා සම්බන්ධයෙන් තව කාරණා ගණනාවක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒක ක්‍රියාත්මක නොවුනොත් ආණ්ඩු පක්ෂයේ හිටියත් අපි ඇමතිවරු හැටියට, මන්ත්‍රීවරු හැටියට ඒ වෙනුවෙන් අපිට හඬක් නගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනය තුල විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk නිල වෙබ් අඩවියට ප්‍රතිඵල නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසන්නේ. මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය අගෝස්තු මාස 5 වනදා සිට අගෝස්තු මාස 31 වනදා දක්වා පැවැත්වූ අතර ඒ සඳහා පෙනී සිටි විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 3,37,704.
නව නිර්දේශය යටතේ ඉන් අපේක්ෂකයින් 198,229 දෙනෙකු පෙනී සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් 139,475 දෙනෙකු පෙනී සිටියා. රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා එළඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජනවාරි 14 සහ 15 යන දෙදින තුළ රුසියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාරියා සකාරෝවා ප්‍රකාශ කර ඇත්තේ. රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා සිය සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රමාත්‍ය රාජපක්ෂ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවේ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්තමාන තත්ත්වය, දේශපාලනය, වෙළඳ හා ආර්ථික ද්විපාක්ෂික ගිවිසුම් වැනි කරුණු කිහිපයක් පිළිබඳව මෙම හමුවලදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඇඹිලිපිටිය සංකපාල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළොන්න සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අදාළ අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය. තලවකැලේ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානු ඔය බංගලාහත ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් ත්‍රීරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ත්‍රීරෝද රථකරුගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි නානු ඔය පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ නානුය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 වැනි පුද්ගලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නානුය පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම් දිනෙන ප්‍රදේශයේදී බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ඊයේ රාත්‍රියේදී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් 18 වැනි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී යාම හේතුවෙන් මෙම අනතුර සිදු වෙ ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැදිගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේදී මෝටර රථයක වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වීම හේතුවෙන් යතුරු පැදියක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේදී අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණා. මෝටර රථයේ රියදුරු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී එම පුත්කලයා බීමත්ව සිට ඇති බවයි මොරොන්තුඩුව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ. අද උදෑසන 9ට පමණ හොරණ නෑබන මාර්ගයේ අඟුරුවාතුර ප්‍රදේශයේදී වෑන් රථයක් ඇලකට පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. රියදුරට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බලංගොඩ ඉඹුල්පේ පිඩලි ගන්නාවල වසමේ පිහිටා ඇති මාර්ගය සහ දෙල්තොට හේවා හැට වරක්කවල විට ප්‍රධාන මාර්ගය අබලන් වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත් වී තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණ තත්ත්වයන් සමග බලංගොඩ ඉඹුල්පේ පිඩලි ගන්නාව වසමේ පිහිටා ඇති මාර්ගය ගංවතුරට සෝදාගෙන ගොස් එම මාර්ගය අබලන් වී ඇති පුවතක් අපට වාර්තා වුණා. බලංගොඩ ඉඹුල්පේ පිඩලි ගන්නාව වසමේ උතුරු දෙසට යාමට පසුගිය කාලයේදී පාලමක් යොදාගත්තද මේ වන විට එම පාලමද අබලන් තත්ත්වයට පත් වී ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එමෙන්ම අදාළ මාර්ගයේ කඩිනමින් යථා තත්ත්වයට පත් කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි විසඳුම් තවමත් නොලැබී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. අපිට යන්නේ නැතනක් නැහැ. පාසල් දරුවන්ට පාසලකට යන්න විදිහක් නැහැ. ලෙඩෙකුට බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. ගමේ දෙමව්පියන්ට බඩුමුට්ටු සියලුම දෙයක්වත් ගේන්න කඩේකටවත් යන්න විදිහක් නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ගඟ ගලන විට ජලයෙන් යට වුණාට පස්සේ වෙන යන්න අපිට මාර්ගයක් කිසි දෙයක් නැහැ. ඒ වගකීතු නිලධාරීන්ට දැනුම් දුන්නා. අපිට අදාළ මේ පැතිබැම්මක් හෝ එතන අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා. අපිට කිසි දෙයක් මේ වෙනකොට සහනයක් ලැබිලා නැත.
පවුල් 60ක් විතර ජීවත් වෙනවා. එතනින් උඩට 60 දක්වා යන පාරක් මේ පාර. ඉතින් ඉස්සර ඉඳලාම මිනිස්සු මෙතනින් තමයි ග්‍රාම සේවක කාර්යාලයට, කවුමකට, කඩවල් වලට ඒ හැම දෙයකටම යන්නේ. අනිත් පාලමින් ඉස්සරහට යන පාර ඉදි උනත් මේ දක්වාම ඒ පාලම දාලා ඉතුරු වැඩ කටයුතු සංවර්ධනය වුණාට අපි යන දිහාට කිසිම සංවර්ධනයක් මේ දක්වා සිදු වෙලා නැහැ. අපි යන්න ඕන හැම තැනටම ගියා. මේ අතර දෙල්තොට හේවාගම වරක්කල විට ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුද අඩපණ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. සීගිරිය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගමන රැසකට බලපා ඇති වන අලි තර්ජන හේතුවෙන් වග බිම් රැසකට හානි සිදු වී තිබෙනවා. වර්තමානය වන විට අලි තර්ජනය සීක්‍රේන් වර්ධනය වෙමින් පවතිනවා. රාත්‍රී සහ දිවා කාලයන් වලදී ගම් වදින වනාලීන් හේතුවෙන් සීගිරිය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මාන 6ක ජනතාවට වසර ගණනාවක් පුරාවට පීඩා විඳීමට සිදු වී තිබෙනවා. ඒ අලුකුල වැව, වැවල, සීගිරි මුල්ල, කණ්ඩලම, කලුත්තැව, පොල්ලත්තැව යන ප්‍රදේශයි. මේ වනාලි ගැටලුව කඩිනමින් විසඳා දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කියන්නේ මේ වැහි කාලේ වෙනකොට පොල් ටික විනාශ කරලා යනවා. ඉතින් මේක මහා අමුතුම වදයක් වෙලා තියෙන්නේ. රජයේ ඉන්න බලධාරි දන්න බලධාරීන්ට මම දැනුවත් කරවුවා. අපේ ග්‍රාමසේක මහතුන්ට දැනුවත් කරා මේ වෙනකන් ඉතින් ඇවිල්ලා ඇති දෙයක් කරලා දීලා නැහැ. බලන්නවත් සාමාන්‍යයෙන් ඇවිල්ලා නැහැ. රෑ 10ට 11ට 12ට තැලම රකින්නවා. ඒ රැක්කත් අපිට රැක ගන්න බෑ. මොකද අපේ මිනිස්සු ජීවිත රැගෙන ඉන්න බෑ. මොන දේ කරන්නත් මත. දැන් ඒ වගේ විනාශයක් වෙද්දී ඒ නිසා තමයි මම හිතාගත්තේ මේ විදුලි වැටක්වත් ඉදි කරගන්න කියලා. මේ ගස් දෙක තුනක් තිබ්බ පොඩි පැලහැටි දෙක තුනක් ගලවලා ඒකට මට අද නඩුවක් ගොනුගලලා තිනවා. ඉතින් ඒ කරගෙන යන්නේ තමයි. ඉතින් මේ තත්ත්වයක් උදා වෙලා තිනවා. ඉතින් මොනවද කරන්නද? කායින් මේ අවසරය, කායින් මේ වට අපිට පිහිටද්ද සරණද්ද කියලා හිතාගන්න බැහැ. දැන් මේ ගොවිතැන් කරන්නේ දුක් මහන්සියලා. කීයක් හරි ඉතින් ණය වෙලා බැංකුවලෝ නරන් තමයි ගොවිතැන් කරන්නේ. ඒක රතින් සුවර් එකක් නෑ. අලි ඇවිල්ලා ඒක එක දවසෙන් විනාශ කරපුවාම අපි ඉතින් බැංකුවලට ණය වෙනවා. අපිට ගෙවා ගන්නවත් විදියක් නැති වෙනවා. මේ එයින් අපි ඉල්ලා සිටින්නේ මේක මොනවා හරි ක්‍රියාමාර්ග මේකට ගන්න කියලා තමයි. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. උත්සව සමයේ බීමත්ව රියපද වූ රියදුරන් නවතිනකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම රියදුරන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් 50,000 බැගින් දඩ මුදල් නියම කර රියදුරු බලපත්‍ර මාසයකට අත්හිටුණු ලැබුවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පැපොල් වගාව මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් පැපොල් වගාවේ නිරත ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මලේකුඩ පයාගල ශ්‍රී පුෂ්පාරාමාධිපති බෙන්තර වලල්ලා විට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේකුඩ නන්ද ස්වාමින් වහන්සේගේ 75 ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේගේ උපදෙස් පරිදි මලේකුඩ පයාගල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. පූජා පිටිය දොඹගම්මන උග්ගා කුමර සහ මොරගා කුමර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අයත් අඩි 400ක් පමණ දිග විශාලතම තාප්පෙහි වලගම්පා රජුගේ පටන් ඉතිහාසය මෙලෙසින් සිතුවම් වුණා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.